අනුරාධපුර ජයශ්‍රී මහා බෝසමිඳුන් අභියස උසුවසයන් විශාල පිරිසක් පේවස් සමාදන් වුණා. දාන, සීල, භාවනා ඇතුළු ආගමික වැඩසටහන් රැසක් අද දවස පුරා පැවැතුණේ අටම ස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම ශ්‍රී නිවාස හිමියන්ගේ අනුශාසකත්වයෙන්. අද අලුයම ජයශ්‍රී මහා බෝසමිඳුන් වෙත විශේෂ කිරිපිටි පූජාවක් පවත්වනු ලැබුවා. ලොව විශාලතම සීමා මාලකයේ ඉදිකිරීම් කටයුතු ඊයේ සවස ආරම්භ කෙරුණේ පොල්කොල්ල ශ්‍රී බෝධි මහා විහාරස්ථාන පරිශ්‍රයේදී. උදකුක්කේප සීමා මාලකයේ ඉදිකිරීමට විදෙස් දානපතින්ගේ සහය ලැබී තිබෙනවා. කථානායක කරු ජයසූරිය, අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා යන මහතුරුන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා. කළුතර කෝම්ගොඩ ශ්‍රී ගංගාරාම විහාරස්ථානයේ අභිනව දෙමහල් ධර්ම මන්දිරයේ ඉදිකිරීම් පසුගියදා ආරම්භ කෙරුණා. පුණ්‍ය ග්‍රාම වැඩසටහන යටතේ මීට වැය කරන මුදල රුපියල් 90 ලක්ෂයක්. රක්වාන මහපන්විල බුදුගල්ලෙන චන්ද්‍රාරාම විහාරස්ථානයේ සෙතපෙන ශෛලමය පිළිම වහන්සේ නෙලීමේ කටයුතු අවසන් අදියරේ පවතිනවා. මීට මූලදායකත්වය ලබා දෙන්නේ ප්‍රවීණ සූපවේදී ආචාර්ය පබිලි සිල්වා මහතායි. කළුතර දෙදියවල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ ඇසළ මහා පෙරහැර මෙවරත් උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා. ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේදී අඩු ආදම්ලාභී මවවරුන් 25 දෙනෙකු සඳහා මුදල් සහ වියලි ආහාර බෙදා දීමේ වැඩසටහනක් ඊයේ පැවැත්ුණා. එය සංවිධානය කර තිබුණේ ආචාර්ය පූජ්‍ය ඕමල්පී සෝභිත හිමියන්ගේ අනුශාසකත්වයෙන්. නිකිණි පොහේ නිමිත්තෙන් බදුල්ල ඓතිහාසික මුතියංගන රාජමහා විහාරස්ථානයේදීද ආගමික වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරුණා. සෝමාවතිය පුදබිම වන්දනා කිරීමට පැමිණෙන සදහැවතුන් සඳහා හිඟුරකුඩ නගරයේදී දන්සැලක් සංවිධානය කෙරුණා. එය සංවිධානය කළේ හිඟුරකුඩ තරුණ ව්‍යාපාරික සංගමයයි.